තෙරන් සරණා යෝගොල්ල හැම දෙෙනාටම ම මේ වීඩිය කරන්න හිතුනේ ඊඒ සත්‍යයා වීලෝ යුටි් නාලිකාවෙන් පොඩි වැඩි සටානක් විකශනය වන්නා එතනද ඒ මෙහෙ ඔපු ඉන්දික තොටවත්ත මාත්මයා විසින් කරපු එක්තරා කතාවක් ගැන කතා කරන්තට ම මේ ීඩියක කරන්නගෙි හිටතුයි තින් එතනදී ඉන්දික මාත්මයා කතා කියල එක් තර අවස්ථාවකද කියනවා එයා උපතින් ගෙනාපු අම්ම තාත්තගෙන් ලැබිච්ච දහම් පාසනෙන් ලැබිච්ච මේ ගොන් තේරවාදී ධර්මය මහා ගොන් එකක් කියල තමයි එයා එක අදහස් කරන්නේ එතකොට ඉතින් මම කල්පනා කර ඉතින් මොකද හේතුව මෙයා මේක මෙහෙම කිය ඉතින් එඒ ඒක කියලිව ලයා කියනෝ ඒ ගො තේරවාද ඇතැරලා යා මහායානය කියන දර්ශනය බලඳද ගත්තායි කිය ගතාව තම ඇතිරින් කියන්නේ. ඇතරම තේරවාද ධර්මය කියන මේ මහා දර්ශනික උතුම් ධර්මය කෙනෙකුට ගොන් වෙන්නේ ඇත්තට මෙයා මන්ද බුද්ධිකෙක් නම් විතර. ට ප්‍රඥාවත් තියෙන කියන දේ නුවනින් වැටහගන්න පුළුවන් හොඳ පිරිසිදු මනෝභාව ඇත්තියෙන කෙනෙක්කුට මේක ගොන් එකක්වෙඩි නෑ මේක තරම් වටින එකක් මේ මෙහි පිට නැහැයි කියලාඒ ඒ පුද්ගලයට තේරෙනවා මොකද මමත් උපතින් බෞද්ධෙක් නෙමේ වෙන මිත්‍ය දුෘෂ්ටි ආගමක කෙනෙක් මත්ත්‍යය හිවා හයනකොට මට හවුණේ ගුඩක් ද දෙවලල්වාගෙන කොට ම අවසාන දෙහම්බනා තෙරවාද ධර්මය ඒෙරි දේවල් ගවේශය කරට ගවශණ කරන යනකොට ඇත්තටම තේරවාදී ධර්මයත් හැබුණා ඒක පලා ලබන්න මට පුළුවන්කමක් ලැබුණනා ඉතින් ඒ අදම බලනකොට ආර්යෙක් වශයෙන් ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් තථගතයන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ගදදක් මොකද තියෙන් අඩු පඩුවක් මොකක්ද තියන්නේ කියල මට දැනකඩ ුවඕන කමහිද තම මේ විශෂයම මේ වඩ එක කරන්න ගත්තේ. ඇත්තටම මේ ධර්මය ගොංකක් හරි අඩු පඩු තේකක් හරි කියල කෙනෙකට යම්ිසිකෙනට තේරෙන වන ඇතට මෙ න්ද බධිකෙක් වගේම බාහිර සිව් පස පිළිබඳ එක ඇන්නේ බාහිර සැපසම්පත් කාම වස්තු පිළිබඳ මහ තන්නාවක ඉන්න කෙනෙක් ම තමයි මොකද එයාට මේ අල්පේච්ච ජීවිතයට බැහැල මේ කාම වස්තුූන්ගෙන් ටික 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 අතහැර අතහැර යන මේ ක්‍රමය එයට හරියන්න නෑ එයාට ඕන ඒ කාම තම්පත් සල්ලි හරි නිල තල හරි නම්බුනාාම හරි ඒවගේ දෙවල් තමන්ට ලංකර ගන්න එතකොට නියම ආර්ශාවකයාගේ ප්‍රශ්නය තමයි එහෙම තියෙන කෙනෙක් හරි ඒවාවල අනිච්ච සුභාවේ දැකලා මේවා ඇති වැඩකට තියෙන දේවල් නෙම අපි මේ මහලුකුවට මේ පුම්ඹගෙන හිටියට කොයි වෙලේ මේක අතැරෙනවද දන්න නැතිහින්ද මේක තියෙන ඒ අර වැඩකට නැති දේවල්ද. තමයි අපි මේ මහ වැඩකට ඇති මහා සාරයි සුබයි කියලා අල්ලග ඉන්න කියලා එක දේ තේරච්චාම ය ටිකටිකේවලින් අයින්වෙන්න නෑ ය ටිකටික ඇත ඇරෙනයකින් එයා ක කරන දෙයක්ක යයා කරන්න මේ ධර්මවාර්ග අනුකමනය කරන එකයි තොට යාගෙන් ඊට පස්සේ ඒ අනුගමන කිරීම නිසායටයාගෙන් වෙනවා ඔය තියෙන උපංචකාමයට තියෙන ඇල්ම චන්දරාගේ ටික ටි අඩුවෙන ගතියක් යයාගෙන් එනවා අපසානයේ දී අරිහත් භාවයට පත්ව වෙන කොට තමයි සීලුම කෙලෙස්වලින් එයා නිදහස්වෙලා පාරිශුද්ධ චිත්ත සුභාවයක් සහිත කෙනෙක් බවට පත් වෙලා. පානකං ඒ නමුත්තත් තමන්ට ලැබිච්ච කර්මශක්ති පෙරකරමයෙන් ලැබිච්ච මේ කයයි මේ හිතා ඉතිං කොහොමත් පීඩනය දෙනවා මැරණකං එතනින් යාට ඉතිකත් නැහැකල දැනගෙන මෙයා ඒ වගේ ටිකටික මේ ලෝකින් ටික ටික අයින් වෙන බවට තමයි මේ තේරවාදී මහා සත්‍යයෙන් අපට පෙන්වුම් කරලදිෙන ති ඒක ඒක අනුගමනය කරලා ඒක පල ලබාගත්ත කෙනෙක් ැටීට මම ඒ කතාවට ඇත් ම සම්පූර්ණම විරුද්ධයි. ඇත්තටමතින් තේරවාදී ආර්ශාවකය කියලා කියන්නේ හිඟන්නෙක් වගේ හිටපු කෙනෙක් දම්කිසි කෙනෙක් මහා කල්යන මිතයෙක් පෙන්න්න නො අන් අතන දියමන්ති ආකරයක්ත්තිී නො ඔන්න ඕක කැනලිවර වෙලා ඕකෙන් මේෝකරග නොබේ ජීවිතය ගොඩදාගනින් කියලා කියලා ලෞකික වසයෙන් කියන කියන කෙනෙක් කියීම හලා යම්කි පුද්ලෙක් ඒ ද්ලෙකෝ මරි බඩුටි රග නිවල්ල ඒ එතන කැනීමම් කරල කරලා ඒ දමන්ති මංජුසාාවක්කටරගෙන මනන් කඩෙකට අරගෙනන කූඩේ ඔලු තියා ඔඩුවේ තියයාගෙන නොහැ ඇත්ත හඟකන පරිස්සං කරගන එන වගේ මහා ධනයක් ලැබිච්ච මහා වටිනා දෙයක් ලැබිච්ච පුද්ගලයක. එහෙම නැතුව අසූචි වලා කාරගනිවර වෙලා ඒක ඔලුවේ උඩ තියාගන එන කෙනෙක් බවට පත්ෙන්න්නේන ස්සල්ලයා හෙම තමයි හිටියේ අසූචි තමයි ඔලුතිය ගෙනාවේ ඒක පත්තකට යලා මේ මහා දියවන්තිය වඩින් මහා වටිනා මංජුසාාවක් ඔලිුතිය ගෙන කව දරි දවසකයා ඒකත් බිවින් තියෙන කාලය අවස්ථාවක ඇයට එනවා එතකං එයා ඒකෙ වරණනා කර ද එහෙම ජනසු භාවයක් තමයි මේ තේරවාදී දර්ශනය තියෙන්නේ ඉතින් තථගතයන් වහන්සේගේ කාලෙත් ඔය වගේ පිරිසක් හිටියා උන්හන්සේගේ ධර්මය අහන්න නැතුව ඒ තේරෙන්න්නේ නති විශේෂයම ්‍රහේතුක කෙනෙකුට තේරුණාට මේක දිහේතුක මන්ද බද්ධියට තේරෙන්දි නෑ. මේක නිකං අර අන්දෙක් අලියෙක් විස්තර කරනවා වගේ තමයි අන්දය දකින්න නැතුව අත අතපත් පර ගලා යා මේක මෙහෙම වෙන්නැතිම මෙහෙ වෙන්නති කියලා හිතනවා හිතල කියන වැරෙන්ද මේ ධර්මය තියෙන ගැම්ඹුරු සියුම් තැනක් ස්පර්ෂ කරන්න දිහේතුක කෙනෙකුට හැකියාවක් නෑ ප්‍රහේතුකයි කියලා කියන. අලෝබ අදේ අමෝහවලින් ප්‍රතිසින්්ධයක් ලබ කෙනෙුට විතරයි මේක අල්ලන්න පුළුවන්ෙන් අනිත්යට මේක අල්ලන්න බෑ අවබෝධ පේන්නේෙ නෑ නිකන් අතපත ාල මෙහෙම වේ දෙයක් වෙන්න ඇැති කියන කියන තත්ය එකත්ම ඉති ඉදිත් මම හිතන්නේ අනිවාර්යමඒවගේ මන්ද බුද්ධික පුද්ලේක් නැබයි ඉදිකට මෙහෙම දෙයක් තියනවා. ඉන්දිකගේ පෙර අකුසලේකට නමුත් එයාට ලැබිච්ච වර ප්‍රසා දෙයක් හැටියට එයායට තියෙන්නේ අ රූප නිසා යාට විඳින්න තියෙන හිතේ කැලබිල්ල. ද අපටරප ඇැ රූප දැකීම නිසා හිතේ අටගන්නා රාගදේශමෝහ කෙලෙස් ප්‍රමාණය හිදදිකට නෑ. ඉති නැතිහින්දා. ඉන්දි ඒක මහා හිතේ මතක ශක්තිය. හි ඒ වඩ වැඩ ජුුණ කරගණඩයි ඒක පවත්තකන යන්ඩයි හැකියාව යායට තියෙනවා අර රූපෝලින් දකින හිත කැලැබීම නැති හින්ද කළමි එතකොට ඒක නිසා යාට ගොඩාත් දේවල් අපිට වඩා මතක හිටිටෝ ඇති මතක හිටින එකේ වාසී අරගෙන එයා තේරවාදී ධර්මය ඉංගෙන ගෙන තේරවාදී ධර්මයම කටපාඩන් කරලා ඒ උලුපපෝලුප්ප පෙන්න්න පෙන්න්න ඒක වැරදි කිය කියා ඒකන මේ හරිම මේකයි හරි කියලා එයාගේ දෘෂ්ටියකට පත් එච්ච ඔය මහා යාන පැතරමිනිසුන් ඇදගනය ඇන්න තමයිරන එහෙම කරන අසත් පුරුස වැඩක් කරන පුද්ලෙකට මට ඉදිිගත් එක කිසිම පෞද්දලි රක්න මාත කොට කරතා ාගලති මගේකුලන්ගේ බස් සරනකොත් කරලති න නමුත් ඉතිං වැරදියට අපි වැරදි කියල කැන්න ඕන විශේෂෙන් ධර්මය අවබෝධකතා ආර්ශර්කය කැටේට එතින් හින්ද තමයි මම මේක ඉන්දිකට කි වැරදි ඉදික තමන් කියපු මේ කතාව වැරදි කතාවක් හැකියාවත් තියෙනවනම් මට මට ඔයා තරම් කතා කරන්න හැකියාවක් ගොඩක් ධර්ම මේකේ පෙන්න්න තරන් එහම හැකියාවක් නෑ නමුත් මට දන්න ටික හොඳට ෝ මැති ඕන කෙනෙක් එක්ක මන්දන් කරුණුටික තරක් යායට පෙන්න්නනල දීල යාගේ මි්‍ය අදෂස්සයකකින්නවන ඒ මේ හිට වඩා මේකේ යම් කිසි දෙයක් තියෙනවා මේක තේරුම් ගන්න කියලා කියන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා නමුත් මට නැති සිය ඩාස්ගුණක මේ යම් පොත්පත්ත කියවලා ඒක තියෙන උගත්කමක් ඉදිකරතියෝ නමුත් ඉන්දිකගේ අවබෝධය නිල් ඉතිං ඒ හින්ද මම ඉදිකට කියනව තමන්ට අවබෝධ නොවී මේක මෙහෙමයි කියලා ඇතමන්ටනික ජන්තන් දැනෙන්න ප්‍රමාණයේ දේවල් විතරයි ඇත්ත අනිත්ඒවා බොරු ඒවා වැරදි කියන කතාවට එන්ඩපා ඒය ගැනත් පුළුවන්දිට ගවේෂණය කරලා ඒක ඇත්ත තත්තේ රු ගන්න පුුවන් මත් ය නොදි කියලා උසහ කර බලන්න කියල තමයි ම න්දිිට කියන්න ඉතින් එතනද ඉන්දික අභෝග කරනවානි මේක ඇතමයි ඇත්ත මහයානේ තමයි ඇත්ත තේරවාදී කියන්නේ ගොං එකක් ඒකට ඇත්තේ කෝන දෙෙනෙකුට කතා කරඩ මේ කරන්න එන්ඩ පුළුවන්ගේ අභියවකරනවා කිලාැකල් ඇතර මමල ඇස්ති ඒකට මට තිපිටගේ ගැන දන්නන්නේ නෑ අනි ධර්මය ගැන දන්නේ නෑ ලොකු දේවල් සමහට සත්‍රයක් පදන්න නැතිවන් ප්‍රදමුත් මට ඒක මූලික හරය මූලික සත්ත්‍යය ිබඳ ම අවබෝධයක් තියෙනවා මං අවබෝධය කතා කරන්න පුළුවන් ඉඳක පොත්සිගාන කියවලා තියෙන දැරුමට වඩා ඒක අහන ප්‍රඥාවන්ත ශ්‍රාවකයකුට එක තේරෙයි ඒ හින්ද මං ඉන්දිකට අභික කරනවා පුළුවන් ඔයා දැන් කිව්වනේ ඕන කෙනෙ කෙන්ඩට කියලා මම ලෑස්තියේකට ඔයා තරම් මට මුකරි බවක් නෑ ඒ ඔට වගේ ගලාගනන හැකියාවක් මට නෑ මට දන්නදී ගොතකග හරි ම ගාන්ට කියලා මෙමෝකරගන්න පුළලන්. ඔයාගේ මතේ වැරදි මේ තමයි හරිගල මොකද තේරවාදී මහා සංගරත්නය එදා හිටපු උන්වහන්සේලා බෝම අනුකම්පාවෙන් මේක අරගන ආපුහින්ද තමයි අපටත් මේ සැනසීම ලබාගන්න පුළුවන්කමක් ලැබුණ. අනන්තප ප්‍රමා වැරදි තිිච්ිමිනි. හිතා ගණ්ඩවත් බැරි විදිහේන් පාප සමාජයක හිතපු කෙනෙක් හැටියට මම කියන්නේ දැන් අපි පොඩ්ඩ පොඩ්ඩට පොඩ්ඩේ වැන් මිදි මිදී මිදි මදිද මේ ආර්ය මාර්ග ගමන් කරන්න පටන්ගරගෙනැතිී ඉතින් ඉදිට පුළුවන්කම තිී නොන එන්නල මාතක කතා කරන්න අපි කතා කළිවල්ල මේක බේරගම බේර්ගනිවල්ල ඔයාට පුලුවන්කමක් ලැබුණුත් මේක කියනද ඇත්තද නත්තද කියරතේරුම් රගනිි රල මේ ලෝකෙට අපි මහා චන්දරාගෙන් ඇලිල්ලා මේ කරන කටයුතුවලින් වෙෙන් වෙලා පුළුවන් කමන් තියෙනවන නිදහසේ මේ ගැන ගවිෂණය කරලා මේ සත්‍යය අසත්්‍යතාවේ තේරුන් ගන්න ඉදිකට නුවනක් යනවන ඉ පුළුවන් වෙයි එහම බැරිවුුණොත්තිඉතිං ඉන්දිකගේ මේ ජීවිතත් ම දුක්විත ජීවිතයක් ඊළඟ භවයත් මහා දුක්කිිත භවයකට ගීලා අනන්ත සංසාරේ. මහා දුක්කස්කන්ධයක් විදින පුද්ල බවට පත්වයෙනවා අයිකානිී වර්යම මට පෙනෙන දෙයක් ඇති මම කියන පුළුවන්කමක් තීරන දැන් ඉඳලමඒ පොඩ වෙනස් කරලා පර වෙනස් කර ගත්ත නම් ඇති එච්ච ැබෙන දෙයක් නෑ ඉතින් මම මේ අදහසට අනුව හින්දික සැබෑම පොට්ටේක් බවට මම තීරණය කර ොකද මවත් පොට්ටේෙක්ෙන්ඩ පුළුවන් මගේ මම ඉදිකගේ පොට්ටකම ගැන කිවවේ අන්ද බව ගැන කියන්නේ. ඉදිකගේ මස් සැහැ පිළිබඳ ප්‍රශ්නයක් ගැන නෙමේ මවත් තවත් සුළුමොතකින් ඇහට ප්‍රශ්නයක් වඋුණොත්තේ මවත් පොට්ටේක් වෙන්ඩ පුළුවන් ම කියන්නේගනේ ඉදි නිතරම ලොකු මහන්තත්යකෙන් ඉන්නවනේ. මම තමයි දන්නේ මම තමයි මේ දේවල් හොන්ටම විශලේෂණය කරට ඇත්ත යම්යම් ේවල් ඉගෙන ගන අපට වඩ දේවල් විශේෂණ කරීම හැකවද නමුත් ඔබට මේකේ ඇත්ත ගැඹුරු තැන සියුම් තැන අල්ලගන්න තරම් ඥානයක් නෑ ඇත්තරම මන්ද බුද්ධිකයෙක් තමයි ඔය ඉතින් එහිද පුළුවන් කමත්තරන ඔය මන්දබුද්ධි නෙේ ඔය මහා ප්‍රඥ්‍යාවන්තයි හරි යද. ඔයා මහා ප්‍රඥ්‍යාවන්ත ධර්මයක්නේ දැන් අනුගමනය කරලා ඒ ලබාගනින් පුළුවන්නන් අපි කතා කරලා බලමු ඒ එහෙමද නැද්ද කියන එක. මොකදම අරිසලකිව වගේ තතාාගතයන් වහන්සේ ළඟත් හිටපු කට්ටිය ෝචා බග්ග බිස්සූන් වහන්සේලා වගේ එහෙම එහෙම ඊට වඩා විරුද්ධ මතදරණ පිරිසක් හිටියනෙ තැන් දෙව දත්ත හිටිය දෙවදත්වසාහන් වහන්සේ බැලිවේ බුදුහුන් රං ඝාතනය කරලා යා බුදුවෙන් ද අරවගේ සවත් කොට්ටාසයක්ෙන්න්න ඇති මේක හරියන්නෑ මේ බුදු හමුදුරුව කියනදේ මේක මේ අහු මල් පේචවෙලා මේ විදර කොන් පුළුවම දන්නේ අපිස් පුලල් සැප ගන පුල්න්න්නක මේකත් කරගනකම් සැපත් ඉඳගැන ගිහිල්ල බලමු අන්තිමට මේ සම සබදම ොට ද කට පුලන්ර මිනිසුති තේෙ න නක තේරෙන් නතිද එඒම මෝඩ අදසකට ඇවිල්ල පිට්ස කඩා ගෙන හිිල්ල ගිය මේ ඒ කට්ියයක්ක් තමයිව මහායානකන එහම නැතුව මහායානය කියන්නේ කියන්නේ ුදු තතාගතැන් වහන්සේ දේශනා කරපු පරමශක්තියෙන් නෙමෙයි කියන එක මම ඉන්දිකට අභියෝග කරනු. හින්දික මන්ද බුද්ධිකෙක් නෙමයි නම්. හින්දික ඔය කියන විදිහයේ ප්‍රජ්ඥාවන්තයෙක් නම් මේක අත පසු කරන්න හැකියාවක් නෑ මොක ද ඔගුලොත් එක වඩියෝක් කරපු කෙනෙක් ම ඒ හින්දා සමන්ත බද්‍ර හාමුරුවන්ටයි අනිත්තායට මේ අභියෝග කරනාව වගේම ඒගොල් එන්න නැත්තන් මොල සමන්ත බදර කියන්නේ ආරිසාාවකෙක් නෙමේ ය පනිකර පුතක් ්ඥනෙක් කිරල්ලපන දමයජයේ හාමුදුරුව කියන්නේෙත් එහෙම කෙනෙක් ඒගොල්ලත් ඕගොල්ලොව ඔයා වගේම යම් කිසි දෙයක් කියවලා අර්ු කවුද මේ එක එක මොන හරි පොත් කියවලා ඒකේ තියෙන දේවල් නිසුටකිවා මනිසුන්ට මේක නිකක් අමුතු මැජිකකක් නාගජන පාදයයක් පිළිබඳ මුණ හරි යාගේ තියෙන විස්තරැකිව හන් පසේකව මෙයා තමයි දන්නේ මෙයා තමයි වැඩකාරය කියලා කියන්න නමුත් අවබෝධයෙන් එයාට එක නෑ සමන්ත බද් හාමුදුරුවන්ට ඉතින් මමක කියන්නේ සමන්ත බද්ධ කියන්නේෙ ඇත්තටම පෘතක්ජන කෙනෙක් එයාටත් ඔයාට වෙච්ච දේම තමයි වෙලාතිීන් එත් තේරවාදී ධර්මය ැ ගෙන තේවාරද ධර්මය කට පඩන් කරගන ඒක අනුව ජන්න ගිහිල්ල ආර්්‍යස්ථාගික මාර්ග පෙනි ප පෙනි පෙනි තියෙද්ද ගීට වඩ හොඳයි මේ අතන්ටේනට වඩ හොඳදයි මේ ති උපසක් හො ොට සැපසම්පත් වඳගෙන මෙතනින්ද මේ පත් ටඩ හොඳයි කියල් අනි පත් හැරිල මාරයක පත් හැරිච හුදුරෝගෙනෙක් ඉතිං ඇත්තටම එයටත් ඔයාගේ වගේ කටක් තියෙනවා හැකියාව තියෙනවා අපට ලංවැෙන්ඩුවත් බැරි තරමට තර්කශක්තියයි ඒ කටයි තියෙනවා ඒැන වචන ඇ එන ගතිය තියෙනවා නමුත් අපට ඒ ගතියන එතුනාට මම තම්ම ජහාමුතුරටත් අභියෝක කරනවා සමන්ත බදධ හාමුක්‍රත්තාව අභිව කරනවා මේ ධර්මය අවබෝධ කරගත්ත ස්වාමෙන් අංසෙලා ඉන්න ොලට <érique> ග <pressure> <small> ෑ මගේ ියෝගක් නැ ගල හරිද තිබ දක කත කර දක්න ම කියන්නේ ඒකයි පුළුවන්ක මත් යවනම් ඉන්දික එක් කතා කරන්ඩ සමන්ත බද්ධ හාමුදුරුවයි කිල්ලපන හාදුරුව ආේ නැත්තන් ඉදිකට ඕන්තරන් අවස්ථාවත්තියන අපි දෙන්න මේ වැඩ සටාන කරමු තේරවාදිය ද ඇත්ත මේක සම් මහායාන දැත්ත කියන එක අපි කතාගල සත්‍ය වීලෝකගේ අසන අයට අපි මේක දෙෙමුත් තීරණය කරන්න කියලා මේකද ඇත්ත මේක දැත් මේකද තත්තාාගතන් වහසේ කෙනෙක් දේශනා කරන්නේ නැත්තම් මෙන්න මේකද ම කියනකද ඉදිග කියනෙකද. සමන්ත බද හාම් දෝ කියනකද මම කියනකද කිල්ලපන හා දෝ කියනකද ම කියන ොකද ඔය කාටවත් එක අදහසක් නැති අය. එක එක වෙලාවට එක එක කියන එකක වෙලාවට එක එක දේවල් කරන මහා. ඇත්තටම කියනව වන්න ඉතින් ොකට කියන්න වචනයක් නෑ ඉතින් එහම කියන්නත් හොඳ නෑ ීන් ම මේඒක වචනය කියන්නේ නැහැ. නමුත් කපටිකයිරාටික භාාවේ නම් හොඳටම තියන තතාගතැන් වහසේ කිවේ ඕකද හම එකක් නෙමේ ඔට වඩා බොහොම වෙනස් දෙයක්. නමුත් ඒත වඩා මිලමුදල් අතානාන්තර සැපසම්පත් වටිනවා කියලා තතාගතන් වහන්සේගේ ධර්මයත් බිම දාලා පාගගෙන තමන්ගේ වචනය මෝඩ මිනිස්සුටිකට දිද්දී ඒමිනිසුන් වහූරගන කාමින් එකරන මජර වැඩ සටහනත් තමයි ඔය සමන්ත බද්ධ හාමුදුරුවත් කිල්ලපන හාමුදුරුවොත් ඉන්දිගත් කරන්න ඕගොල්ල තුං තු පොඩි පොඩි වෙනස්කාන් තිබුණට කක්කොම හමතැනකින් එක රෝඩ හයිවේකට යනෝගේ තමයි ඔගොල්ල කරන්න කොහෙ කොහෙන් ඇවිල් හරි ප්‍රවිශ්ටමාගෙන් යන්නේ හයිවේකට කොමගො මිනිසුන් ගොනාට අන්ක ිනිසුන් දෙවල් වුර ො ඉදික වුනත් ඔය පලාපල කියලා මොනාදම අනාගතය ගැ දෙවල් කිය මිනිසුන් මොට්ටය කලා ති මිනිසුන් මොට්ට වෙනවා ඇතම ඒකට අහුුවෙන මොට්ටට හිකුත්තින්නවා ගැනල්පනා කරලා මේක මේ කියන්න කකා බුට්ටි බිඳ නොගගේ වැඩක්න සීියක් කිය නකොට එකක් හරයන්න පුළුවන් ඉතිං ඒක ඒක ඇත්ත සත්ත්‍යයයක්නමින් දැත අතාග තයන්වාන්සි දේශනා කරපු පර්මශක්තිය පර්ම සත්‍ය සීජක් කිවොත් නුවන තියන සිය දෙනෙකුට ඇහුමත් සිය දෙනට මේක තේරුම් ගන්න පුළොන් ඉතිං එහෙම දෙයක් නැහැයි කියඩත් එහම දෙයක් බොරුයි කියන්ඩත් මේ මහයානය කියන එක ඇත්තයි කියන්නත් ඉදිකට තියෙන කරුණුකාරණනා ගැන අපි කතා කරලා බලමු.කොට එතනද මම ලොකු දේවල් ගැන කල් පතා කරන්නටේ ම දන්න මටාව බෝධ වෙච්ච තතාගතන් වන්සේගේ දේශනාව ගැන කතා කරන්න පුළුවන් යායට ඕනතනවවැල් පටරන් කියන්න පුලන්න මුත් කොච්චරවැල්ටරන් කිවත් මේ කඩන්න බෑහැකි එක බං කියනවා මේ විිඩියෝ එක ජාර තිත්ත කල්ල හාමුදුරුවත් එක තම ඒ හාමුදුරුවත් කරන්නේ ඒක වෙන විදිහකට මොකද එත් යම් කිසි පලයක් ලබපු ගැෙනෙ කෙල් හැටිට නයා පෙන්නුන්ය රඟ පාන්නේ. එතට එහෙම තත්ත්වයක් අවබෝධ කරගත්ත කෙනෙක් නම් කවදාවක් තමන්කරපු උදව් ගැන තමන්කරපු පින්කං ගැන කවදාවත් පසුතැවිලි වෙන්න. එහෙම පසුතැවිලි න ඒක තරම් ම ම හරෙක් නෑ අනේ මෙහෙම දේවල් කරලා මේ මිනිහ සපසේ ඉන්නවනේ එ නැත්ත මේ මිනිහ මට වඩාහ කියලින් ඉන්නවානේ කිලිවර වෙලා ඉරිසියාවක් තියෙනවනං මෙ ඒ කියන්නේ ඒවගේ අර ඇ ඒකම තමයි තමන්ගේ පැටිකිරිය ඇතුළ තියන පැටිකිරිය පෙන් නුම් කරන දැක එක එයාට තේරෙන්නේෙත් නෑ ඇත්තර වශයම. අංක කියන තිත්ත කල හමුදුරට ඔබත්තුම ඔබහන්සේ සතුටුවඩ ම ම මේ මනිියක ැමතනම කියවෝ කියයෝග රු වැල්ල ගෑැනුවක් වැල ගැනුන අපි කියම කුණික ඔඩ මහායි තියෙනවන්නේේ මහා ජරා විදියට කතා කරන ගෑනු මිනිස් ඉන්න තැම ඒ වැල්ලි නෙේ මේ පාඩිමේතු තින්නවන්නේ තිබන් ගැන එහෙම පුතක්ජනයෙක් විදියට මහා මජර විදියට කතා කරන එක පැත්තකට තියලා තමන් කරපුදේ ඇත්තටම ම හින්ද මේ මිනිය දැන් හොඳින් ඉන්නවා ට ෑමැක් ලැබල තියන කියලා ඒක බල සතුට වෙන්න බැරි කොහොමද මාර්ගඵලයක් ලැබුවයි කියලා මේ අනිත්තායට අඳුන්නගෙන ඉන්න එක ගැන තබයි ඇතර මම දුක් වෙන්නේ. මොකද මෙහෙම කට්ටියක් වටේ ගොඩාත් කිසිම දෙයක් දන්න ඇති පුංචි දරුවවගේ මනස තියෙන කාමයන් පස්සේම ගිල්ල ගිල්ල කාමයක්ත්ත එක්කම ය කෙනාගේ මනසර මහා බාල මනසක්තියන් ඉති එහෙම කට්ටියවත් මේකට අහුල් කරගෙන තමන්ගිපති ආනුගාමිකයන් කරගන මේ යන වැඩ පිළිවෙල මේ රටේ මේ බුද්ධ ශාසනය අතුගෑය වෙලා යන්න කරන වැඩතට මුස්ලිම් කිසි කෙනෙකුට බෑ මේක වෙනස් කරන්න කතෝලික කිසි කෙනෙකුට බෑ මේ ආගම කැන්නේ නර මේ කැන්නේ මේ පිරිහිහවන්න බෑ කිසි කෙනෙකුට මේක පිරිහන්න පුළුවන් එකම කට්ටියේ තමයි යෝජීව රඇද්දාගෙන ඔය වගේ අසමත් ජාති වැඩ කර කර මේ මරහත් වනා හරි මොනෝහරි සම් මේ පලයක් ලැබූ හරි කිය කියා.ද ම කියන මත් සකෘදාගාමී හාරිසාාවකය කියලා. ති පුළුවන්කමත් නවන ඕගොල්ලොන්ට එහම කෙලින් හැකි අව ීවන ඇවිල්ල බලන්ඩ මාතක සාකච්ඡාවක් කරන්න. පෙර පවැරදි නෙමේ පෙරවැරදි අපි හමෝෙම තියනවවෙන්නඩ පුළුවන් ඒ එක ෙ මේ ධර්මය අවබෝධය ච්චන් පස්සේ තියන නුවනයි ඒ අවබෝධයයි ඒ ජීවන රටාවයි ගැන අපි කතා බා කරමු එතනද කිසිම ප්‍රශ්නයක්ත් නෑ ඉතින් මං කියන්න එකයි අපිකිමුක මුස්ලිම් කෙනෙක් මේ ධර්මය හලා ඒක අවබෝධ කරගන අර්ශාවකය කුණා කියලා එතකොට ඒට කියන්න බෑ මීටි සෙල්ල සත්තු මැරුව කසාද මෙච්චරක් කර ගත්තා ඒ කතාව කියන්න බෑ නමුත් අදයා ඊයේ මාර්පලයක්ක් ලබ ඒක අනුවරයාගේ ජීවිත අයට ගැ්චුන එත්තක් ඉදර තම ය කතා ගැනර මේ අංගුලිමමාරතන් වන්සරකිුවේ මේ ආර්ය භාවය ඉපතිච්චදාහින්ඳල පවක් කරන හැකි අන්න එන්නේ ඒත්ටත් ඒ ඒ ගැන ඒකයි ම මේ කතා කරන්න නැතුව අනන්ත සංසාරය අපි කරපු වැරදි ගැන කල්පනාකරොත් හෙම මනුස්සත්නයකට නේ දිරි සම්භායකටවත් සුදුසුන් අය නෙමේ අප සංසාරය කරල තියනෙන වැරදි පව්. ඉතිං ඒවා දැනගෙන ඒවා අවබෝධ කරලදී කරගන අපි සිත පිරිසුදු කරනු කරගන්න මාර්ගය යන වනං අපි ඇත්තට මාර්සාාවකය තම හිත පිරිසිුදු කරගන්නෝ කියන්නේ දේවල් නිකං හැමදේකටම මෙ වෙලා ඒක දේවල් විඳවිඳා විිඳවිඳා ඒ නිකම් විඳින්න්නම් බලි විඳිනවා විදිට හම නැං ලෝබ නැතුව වැඩේ කරගන යනවා කියන ගොන් කතාව නෙමේ ඒකිේ ඇලෙන් නැතුව මෙහෙම දේවල් කරනවා කියලා කියන්න හැකියාවක් නෑ හමකිෙන කට මොකද සෝතතාපන කියෙනටත් එහම කිය පුළුවන්ගවත්ති ගුර දාගමක කිය අට කිය පුුව. නාගමි කෙනටත් කියන්න පුළන්කමත්තියන සබ කාම ලෝක නාගම කොටේ කාම ෝකෙ පිබඳ ගොඩා දෙවල් නෑ නමුත් ඉතනින් මෙහා හැම කෙනටම කියන්න පුළන්කමත් තියෙන ආර්යන්ට මේක අපි මෙහමත් කරනවා මේකත් යනවාගේ නමුත් අරිහත් භාවයට පත් එච්ච කෙනෙකොට කිසි කියෙනකුට කියන්න හැකයවන්නේ ඇහැටයනෙ රූප බලන්ඩායි කියලිවල්ල ලෝකෙ වටේ කැරකි කැරකි ගිහිල්ල ඒක කරන්ඩයි කන තියෙන්නේ හොඳයි දේවල් ලහන්ඩ කිය කිය ඒවා හාහින්ඩයි කටතියෙන්නේ ව රහ බලන්ඩයි කියලා ඒවයි සරීරේ තියෙන්නේ පහස ලබන්ඩයි ම හිතතියෙන්න්නේ කිව් ඕහන දේවල් එ දවල් හිතන්ඩයි එහෙම කියල දේකට අනුසාසනාව කරන්නට ඒම කිසිම කෙනෙකුට බෑ ඒ අරිහත් භවට පත්ච ඒගොල්ලො ඇහැ තිබුණත් ඇැහිම් ප්‍රෝජනයක් ගන්නයි නෙමේ ේගොු ග්ඩ න පෝජනය ඔක් මාර්ගන හිති ඇති සුභාවය ඇත්ත සුභහාවේ දැකලා මේක ඇති වැඩක් නැති දෙයක් බවට පත් මනසිම් අවබෝධය මලබල ඒවාවලින් අත ඇරිච්චාය අහත අරපු ඇනම ඇත ඇරිච්චායි. ඉති ඒහින්දා සමඳ බදහමුටරොන්ට කියපු ගතවත් ති ඒක හෙම තමයි අඩුම තර මේ ආර්ය්‍යස්ථාගික මාර්ගයට කක්කුල තියන්න්නඩවත් හැකියාවක් ලබිච නැ මාරයාගේ මරු වට මගේ යන චීවරධාරය ඉතින් ඒක මම බයනැතුව කියනවා හේතුව තථගතයන් වහන්සේ දේශනා කරේ ඕක නෙමේ ඔට වඩා මහා ගැඹුරු දෙයක් ඉතිං ඒක ඕන්නන් කැමති නම් අපට කතා කරන්න පුළුවන් නමුත් මම දන්නවා කවදකත් ම වගේ එකක් එක්ක එත්තර ඒ උතුම් බුද්ධත්වය ලැබුවායි කියන ඒ මහා දර්ශනකය කතාවට නි එකත් නෑ නමුගත් මම මේක කිව්වේ මේක හන කෙනෙකුට හරියම් පොඩි අවබෝධයක් ලාගන්න පුලුව මේ කියන කතාවේද ඇත්ත තියන්නේ අරය කියන කතාව ඇත තියන්ගෙ ති හිද ඒ චිප් දනගන්න මට ඉතින් මට ඒගොල්ලොත් එක්කව මගේ ඒගොලොත් එකත් මගේ කිසිීම අමනාපයක් එම ප්‍රශ්නයක් නෑ මට අ මරය නකොත් වැරදක් කරපුය නෙම නමුත් මගේ ජීවිතයටත් වඩා වටින මේ තාගතයන් වන් සේදේශනා කරපු මේ ධර්මයට කරන අවැඩ නිසා තමයි මම මේ කතාව එහෙම කියන්නේ. ඉතිං මම තවදුරටත් කියන්නේ මහා යානිකයා කියලා කියන්නේ මහා උඩගු උමතු කෙලෙහිගෙන නොදත් මිත්‍යා දෘෂ්ටික මනුස්සේක. එතින් මොකද තමන් ජමත් අවබෝධ කරගණ්ඩ දේශනා කරපු ඒ ශාස්තෘන් වහන්සේගේ ධර්මය අරගෙන ඒකෙ වචනනා අරගෙන ඒක එකක දේවල් අරගනය ඒකම වෙනස් කරට අහිංසකමිනිසුන්ට තමන්ගේ වචනවලින්දිදී කරන්න මහා නපුරු වැඩේ ඇත්ත වශයෙන්ම ඒකට මේ තේරවාදී යයි කියාගන්න හොඳ ස්වාමෙන් අම්සේ ලයින්න ඒ අනු ගමනය කරලා ඒක පල ලබා ගත්ත ස්යනන්තරවෙන්නති ඒගොල්ල වුණනත් මීට මේකට විරුද්ධව කතා කරන්න වන මේ වෙනදේ වන්නේ මේ ගාගන්න බැනගන්නඩ යනදව වන්නේ මේක කතා කල තමන්ගේ අදහසදිදී කොහො මහරි අපට මේ තේරවාදී ධර්මයම උඩට ගන්නකම අවශ්‍යතාවත්තිී නො ඒක හැබයි ඒකෙ ප්‍රායෝගිකව සත්‍යසු භාවය මිනිසුන්ට කියලා දීලා එතකොට පුළුවන් අය මේ අවබෝධ කර ගනි ැරි කෙනෙකුට තින්ම මේ එක අබදධ කරන්න බෑ තිය ඒහින්ද ඒහෙම කරන්න උත්සාහය කනිවාර්යෙන්ම තේරවාදී ස්වාමීන් වන්සේලා ගන්න ඕන නැත්තං ඔයි චීවරයේ එදාගන හිටියත් ඒකටත් නයිවෙලා තමයි මැරිල යන්ඩ වෙන්නේ. ඒක අනුව මම අවසාන වශයෙන් වීඩිය නවත්ත ලකියන්නේ ඉදිකට ඉදිකමල්ලි ගොන් කතාව ඉල්ලල අස්කරගන්ඩ. මොකද ඒක තමයි ඔබතුමාට කරගන්නා මහා හතුරුකම ඒ වගේම අහිංසක මිනිසුන්ටත් ඒ ගොන්ල ගොන් නැතිරි ඉදිරිපත් කරනවා එතුකොට ඒ හරි කියෙලා නොදන්න මනිස්ු ඒක පසිගෙල්ල ිනිස්ු අමාහරු වෙටෙන්. තියන තත්ත්වය ඇතිකරන්න දෙපා ටිකක් විමසල බලන් විමසල බලලා මේකේ වර දත්වීන ොන කතා කරමු මේක අඩු පාඩුවත් තියනොන එක බැයි බුදු කෙනෙක් අවදදාකවත් අඩු පාඩු තියන තත්ත්වය දෙයක් දේශනා කරලා නෑ ත්‍රිපිටකේ කොහේවත් අඩුපාඩුවක් තියෙන්න විශේෂිත දෙවල හ හැම දේම නෙමේ හ හැම එකම නෙමේ සූත්‍ර කීපයක් තියෙනවා ඒක අඩු පාඩුවක් හොන්ඩ දෙයක්ත් කතා කරන්නවත් දෙයක් නෑ කිසිෙනකොට ඒ දෙඩ දෙයක් නැදැන් සමත බද්‍ය හාමුදුර බුදුනා කියලා කිව්වට බුදුනේ බුදු තතාගතයන් ගෞතම බුදු හාමුන්දුරන්ගේ ධර්මය අරගරන ල් අරගන ගත්ත කෙනෙ බුදුුවන්නවි දිහන්න ෑන අනිවාර්යෙන්මයා පසේ බුදුත් නෙමේ එයාසාාවකෙක් ඉතින් සාාවකෙක් කොහොමද මේ මම සම්වා සම්බුද්ධයි කියලා මහාාග්‍ය පත් කියලා පිස්සු මතයක ඉන්නේ. ඇත්තටම අරිහත් භාවයටට පත්තිච්ච කෙනෙක් ඇත්තරම භාගවන්ධ තමයි නමුත් ඒ සම්මාසම්පුදු තත්වයට පත්තෙදිි නෑ. ඉතිං ගොඩාත් දේවල් තියනවා ඉතින් වනාහන්සේට අභියූ කරන්න පුළුවන් කෙනෙක් අය නැතිහින්ද තමයි මහා ලොකෝට රංඟන්නේ. නමුත් ඔය රැගිල්ලත් තික කාලෙකට තමයි හරියට මේ ධර්මය අවබෝධ කරගත් කෙනෙක් ඇවිල්ලා ඒකට අවශ්‍ය කරුණුටික පෙන්නුවෙන් පස්සේ හවා පුස්ස බිඳ වගේ. නැතිවෙලා යනවත් අතාගතයන් වහන්සේගේ ධර්මය කවදාකත් යටපත් කරන්න බෑඒ කාලසිමාව නුවනැති කට්ටිය ඉන්න හං ඒ මාර්ග පල ලබපුයි ඉන්න තාකල් කවදාාකත් මේක යටපත් කරන්න බෑ ගොල කොච්චටරයිකරත් කොහෙෙන් කොයෙන් සල්ලි අරගණ කරත් මොනමොන දේවල් කරත් එම කියනවන්ග මරල හරි ඒ නතිරන්න ඇැදුවත් මොකේ කරරි ඉදිරි පත්වෙලා කොහහි හරරි නැගිටක නැවිල්ල මේ දර්සකේ නැත්ත තීලක දසකගේ යට හරි මේ ධර්මය මතු වෙලා එනවා ඒහින්ද ගොන් වැඩේ කරන්න දෙපා කියලා මං තුන් අතර දෙනාටම කියනවා තමන් දන්න ධර් දර්ශනයක් කෙලික් මිනිසුන්ට කියන්න මෙන්න මේක බල අනුගමය කර පල්ලලා මෙන්න මේකයි බුදු කියෙනෙක් කිව්වේ මෙන්න මේක අනුගමනය කරපල්ලා හමත් කාම සම්පත්තක්ම ඔය නිකං විඳින් මේ තන්තන්හාාවක් නැතුව. එහෙම වින්දයි කියලා සිට පර්ශුද්ධත්වයට පත්තෙන් නෑ. ඉතින් මේ ලෝකයේ ඇත්ත තත්වය මේකයි. මේ ඇහැත් ඇහැ කණන අසිධවශරීරය මනස ඔහු වටය අරමුන් ඔ අනිසා හටගන්න හිත් ඉනිසා හටගන්නා වේදනා. ඒ නිසාහටගන්න සං්ඥාටික ඒ නිසා අපි එකතු කරගන්න සංස්කර්ගොඩ නිසා හටගන්න මහා විඥාස්කන්දේ පිළිබඳ ඇත්ත තත් තේරුම් කළ දෙන්න ඒ තේරුම් කල දෙනු දුන්නත්වයව මනිසු දන්නවා මේ ලෝකයේ අපි අල්ලගත්ත කිසිදේක ඇති සාරවත් භාවයක් නෑ ඇති වැඩකට ගණ්ඩ පුළුවන් දෙයක් නෙමේඒවේ ඒ මොහොතේදී අපට දැනෙන පොඩිසිියුම් දැනීමක් විතරක් කියලා තේරු ගන තරම් ගන්න පුලන්ගෙන බැරි එකක් කොහොම කරත් බෑ ඉතිං. ඉතිං මොකද පංචකාම ඇන්ට ඇඩිලා ඉන්න ්‍රහේතුක කෙනාවවත් ගල අඩ බෑ ද මහාදානු සිටු කියන්නේ ත්‍රහේතුක කෙනෙක් දමුත් එදල් එදන්නට වනේ මොකක්ද මේ පංචකාමය නිසා මේ සල්ලි නිසා මේ ගේදුර වැඩට ඉඩකඩන් මජනවාහනේ නිසා ගොල්ල ඒගොල්ලන්ගේ ප්‍රඥාවවදි වෙන්න ගොල්ලු මෙෙහි කිරීමක් කරේ නෑ ඒහි දර මොට්ටබිී ොටවවිී මොට්ටව ී ලගීලව එන්දික වගේ තමන්තබද්‍ය හාමුදුරුවගේ ඔ දම්ම විජය වගේ ඔය ඒ ඒ දම ජහාමුදුරුවගේ ඒ වගේ තත්වට පත්වෙලා අවසානෙදී වෙත්‍ය දේ දන්නවන් ඒ හින්ද පුළුවන්නම් මේක ඇත තත්ත්ේ තමනුත් අවබෝධ කරගැන්න අනිත් ඇයටත් කියලදීලා මේ ශාසනයට නය නැති බුදු හාමුදුරන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරපු ආර්ශර්ාවකය හැටියට මේ ජීවිතයෙන් සමුගන්න ඒක පිරිනිිවන් පෑමක් වෙන්න පුළුවන් ඊට මෙ හා තිය ත්ෙකෙදී තත්යක් වන්නඩත් පුළුවන් ඉතින් ඒක ඒක ප්‍රශ්නයක් නෑ මේ පුතක් ජන දභාවෙන් ඉක්ම වෙලා ඉක්ම ෝලා පුතක්ජන භාව ඉක්මෝලා මේ මනුෂත්ය ලබපු වෙලාවේ මේකින් ප්‍රෝජනයක් කරගන මේ භහනක සසරෙන් ගොඩවෙන්න කියන එක තමයි මම මේ වීඩියෝකෙන් කිවේ හැම දෙ නාගේම නුවන ඇස පැදිලා මේ ගැන පොඩ්ඩක් සල කළ බලන්ඩ කියල කියන කාරුණෙ කිල්ලීමෙන් තමයි මම මේ විඩිය ගනතකන තිව ිල් ජනනාටම තෙරවසන්න.